आयुबान कुते आयुबान सर गाय आदर सिंगल पाठ मार के तो मामा करना वाकी हुए ओ सर ओके इन्हें आप ही मात्र काव लिए मु सामिति साहित्य सामिति साहित्य सामिति सिंहल पोते दें पारण वैरी टिके कराने थे नहीं द पारण वैरी कराने थे के लिए मामा इतना वा करास करास आओ ये पेन्ना ने काटती है होता है होता है इना कमाने आप बेलाव मधुरिसा में एक बंट कतातर के नियामु दें साहित्य सामितिया इतने पास ले तमाय पुते सामितिया पावत पान में आप वाला सामितिया का साहबागिला ऐसी एक क्या ने वो सिंहल बांचा वो तादाल वो तमाय सामितिया पावत्वानी नेत तो बट सामितिया कराने काले इन सभापति के ने पात्रे नोड नेत या तमाय पीड़िजनी में खाताव करान लेकाम के ने कुछ पात्रे नोड लीजन वैदवर नेत नेत ये लेकाम तुमाह वो तुमीय लेसे पात्रे न सिसुआ हरी सिसुविय हरी තමයි ස්තුති කතාව පවත්වන්න ඕනේ. ඉතින් ඒවට මුලින්ම සූදානම් වෙන්න ඕනේ. නේද? හරි. ඉතින් පන්තියේ ඊට පස්සේ ළමයි විවිධ විශේෂාංග සඳහා තෝරා ගන්නවා. නේද? නාට්‍යයකට ළමයි කණ්ඩායමක් තෝරා ගන්නවා. ඊට පස්සේ කතාවකට නේද කෙනෙක් තෝරා ගන්නවා, ගීතයකට කෙනෙක් තෝරා ගන්නවා, නැටුමකට ඒ විදිහට තෝරා ගන්නවා. නේද? හරි. දැන් ඔන්න අපි හිතමු සමිතිය පටන් ගත්ත කියලා. ඉතින් මුලින්ම පිළිගැනීමේ කතාව සභාපතිතුමා විසින් පිළිගැනීමේ කතාව කරනවා. පිළිගන්නවා ඒ කියන්නේ සමිතියේ පැමිණි අය පිළිගන. හැබැයි ඒකේ ක්‍රමයක් තියෙනවා. මුලින්ම පිළිගන්න ඕන ප්‍රධානීන්ගෙන්. ඒ කියන්නේ පුතේ ඔය විදුහල්පතිතුමා ඉන්නව නම් විදුහල්පතිතුමාව පිළිගන්නවා. නේද? ඊළඟ ගුරුවරයා ගුරුවරු නේද? ඒ අය දෙවනුව පිළිගන්න. අපිට විදුහල්පතිතුමා නැතුව ගුරුවරයා හෝ ගුරුවරිය ඉන්නවනම් ඒ අය තමයි මුලින්ම පිළිගන්නේ. ඊට පස්සේ සහභාගී වෙන අය නේද? ඒ අයගෙන් අවසර ගන්න. මේ අවසර ගන්න ඕනේ මුලින්ම නේද? විදුහල්පතිතුමාගෙන් ගුරුවරුන්ගෙන් අවසර අරගෙන සහභාගී වෙන කට්ටියෙන් අවසර අරගෙන පැමිණි ඔක්කොම අගය කරමින් පැමිණීම අගය කරමින් ඒ අය පිළිගන්නවා. තේරුණාද? එහෙම තමයි මේ සමිතියක පිළිගැනීමේ කතාව පවත්වන්නේ. ඊට පස්සේ තමයි මේ ওই විශේෂාංග තියෙන්නේ නේද? විවිධ විශේෂාංග තියෙනවා. අවසානයේ තමයි ස්තුති කතාව තියෙන්නේ. ස්තුති කතාව කරන්නේ දැන් මම කියන්නේ ලේකම්තුමිය හෝ ලේකම්තුමා කියලා නේද? එයා මොකද කරන්නේ? එයා සහභාගී වූ අයට ස්තුති කරන්න ඕනේ. නේද? විශේෂාංග ඉදිරිපත් කරලා ළමයින්ට ස්තුති කරන්න ඕනේ. ඊළඟ සමිති වාරයට හැමෝටම පැමිණෙන ලෙසක් දන්වන්න ඕනේ. නේද? ඉතින් ඒ ටික තමයි ලේකම්තුමිය අවසානයේ ස්තුති කතාව පවත්වන. ඉතින් දැන් සමිතියේ මැදදී විශේෂාංග තියෙනවනේ. නේද? ඒ විශේෂාංග වලට අපිට මොන්න ඔයාලා එනවා ගීතයක් ගායනා කරන්න. ඒ ඉස්සරහට ඇවිල්ලා සමිතිය ඉස්සරහට ඇවිල්ලා මුලින්ම සභාපතිතුමාගෙන් අවසර ගන්නවා. නැත්නම් සභාපතිතුමියගෙන් අවසර ගන්නවා. ඊට පස්සේ පැමිණ සිටි නායකගෙන් අවසර ගන්නවා. නේද? ඊට පස්සේ තමයි විශේෂාංගය ඉදිරිපත් කරන්නේ. අවසානයේ ඒ විශේෂාංගයේ නැරඹූ සැමට ස්තුති කරන්න ඕන. පැහැදිලිද? ස්තුති කරන්න ඕන. අසා සිටි නැත්නම් බලා සිටි ඔබ සැමට ස්තුති යනුවෙන් කියන්න ඕන. තේරුණාද? ඉතින් ඔවා මේ සමිතියකදී ඔයාලා ඕන තරම් දැකලා ඇති. සමිතියක් පැවැත්වෙන වෙලාවට නිශ්ශබ්දතාවය ඉතාම වැදගත් නේද පුතේ? හොඳට අවධානයෙන් අහගෙන ඉන්න ඕන, බලාගෙන ඉන්න ඕන. නේ?
ඒවාගේම සංයමයෙන් ඉන්න ඕන දඟලන්නේ නැතුව සංයමයෙන් ඒවා බලාගෙන ඉන්න ඕන සුදුසු අවස්ථාවවලදී අපි අත්වල සන් දෙන්න ඕනනේ විශේෂාංගයක් අවසානයේ අපි අත්වල සනක් දෙනවා නේද කතාවක් අවසානයේ අත්වල සන්නාදයක් දෙනවා ඒ වගේම සමිතිය අවසානයේ වෙනතේ රැඳී ඉන්න ඕන මැදදී වතුර බොන්න බත් කන්න නේද ගෙදර යන්න එහෙම හොඳ නෑ අපි ඒක අනිවාර්යයෙන්ම සමිතියක් වෙලාවදී ඒක තියෙන්න ඕන නේද විශේෂයෙන්ම නිශ්ශබ්දතාවය හරි ඉතින් දැන් ඕන මම ඔයාලට සමිතියක් කරපු විදියක් ගැන කියනවා හොඳ දහගෙන ඉන්නකෝ ඔන්න දැන් සමිතිය මෙන්වන්න මේ ගුරුතුමායි ගුරුවරයා ඉන්නවනේ නේද ගුරුවරයා ඉන්නවනේ එතකොට ගුරුවරයා ඔන්න කියනවා මෙහෙම ආයිබෝවන් දුවේ පුතේ ඔබගේ සාහිත්‍ය සමිතියේ කටයුතු ආරම්භ කිරීමට දැන් සියලුම දේ සූදානම් සභාවේ වැඩ කටයුතු ආරම්භ කරන ලෙස මම සභාපතිතුමාට හා ලේකම්තුමියට ආරාධනා කරනවා එතකොට සභාපති තුමා නැගිටලා පිළිගැනීමේ කතාව කරමු. පැහැදිලිද? ඊට පස්සේ ඊළඟ විශේෂාංගයට ආරාධනා කරනවා. නේද? එතකොට සභාපතිතුමා මෙහෙම කියනවා. අප සමිතියේ පළමු වන විශේෂාංගය කණ්ඩායම් ගීතයක්. ඒ සඳහා සභාව ඉදිරියට පැමිණෙන ලෙස සියලු දෙනාටම ආරාධනා කරනවා කියලා සභාපතිතුමා කියනවා. එතකොට ඔනාර කණ්ඩායම එනෝ දැන් ඉස්සරහට ඇවිල්ලා කණ්ඩායමේ එකයි කියනවා. සභාවෙන් අවසරයි අපි මෙතනට පැමිණියේ ගීතයක් ගායනා කිරීමටයි කියලා කියලා පස්සේ ගීතේ ගායනා කරමු. ගීතේ ගායනා කළ අවසානයේ කණ්ඩායමේ වෙනත් අය මෙන්න මෙහෙම කියනවා අපේ ගීතය රස විඳි ඔබ සැමට ස්තුතියි කියලා කියනවා. තේරුණාද? හරි. ඊට පස්සේ උනා නැවත සභාපතිතුමා නැගිටිනවා. නැගිටලා මෙහෙම කියනවා. "අ බොහොම අපූරු ගීතයක්" හරිම ලස්සනට ගායනා කළා ඔබ සැමට ස්තුතියි මීළඟට අපේ විශේෂාංගය වන්නේ මාතෘකාවකට අනුව කතා කිරීමයි කියලා සභාපතිතුමා කියලා මෙහෙම කියනවා මගේ මේ ආරාධනය ඒ එයාගේ නම කියලා නේද සොහයුරාට හෝ සොහයුරි ඔන්න දැන් එනෝ යාළුවෝ ඇවිල්ලා මෙහෙම කියනවා අද මම කතා කරන්න යන්නේ මගේ රට පිළිබඳවයි නේද ඔන්න මාතෘකාව එයා කියනවා ඒ සඳහා මම ඔබ සැමගෙන් අවසර පතනවා කියලා අර කතන්ද කතාව ඉදිරිපත් කරනවා. අනේ ආයිම සභාපතිතුමා නැගිටිනවා. කාලයට ගැළපෙන මාතෘකාවක් තෝරා ගැනීම පිළිබඳව ඔබට ස්තුති කරනවා. මීළඟට අපේ යහළුවන් සූදානම්ව සිටින්නේ නාට්‍යයක් රඟ දැක්වීමට. ඒ සඳහා ඔබටයි මේ ආරාධනාව. අර සභාපතිතුමා මේ වචන කියනකොට පුතේ ටිකක් අමුතු විදිහකට මේ ලස්සර කියන්න ඕන අර සභාපතිතුමා මමයි කණ්ඩායමට සුබපතන ගමන් ස්තුති කරනවා බොහොම ලස්සන නාට්‍යයක් අපේ අවසාන විශේෂාංගය වන්නේ ජනකවි ගායනයක් ඒ ඉදිරිපත් කරන සොහිරාට මේ ආරාධනය ඔන්න දැන් ජනකවි ගායනය ඉදිරිපත් කරන කෙනා ඉස්සරහට ඇවිල්ලා ඒක ඉදිරිපත් කර හොඳයි ඉතින් ඔය විදිහට මේ ආයිමත් මේ සභාපතිතුමා නැගිල්ල ඒක ස්තුති කරනවා එක අවසානයේ ලේකම්තුමිය ස්තුති කතාව කරනවා ඊට කලින් හැබැයි සභාපතිතුමා ලේකම්තුමියට ආරාධනා කරන්න ඕනේ ස්තුති කතාව කරන්න එන්න කියලා නේද සභාවේ වැඩ කටයුතු අවසන් කරන්න ලේකම්තුමිය ස්තුති කතාව කිරීමට ආරාධනා කරනවා කියලා ආරාධනා කරාට පස්සේ ලේකම්තුමා හෝ ලේකම්තුමිය ස්තුති කතාව කර පැහැදිලිද දැන් ඉතින් මේ සාහිත්‍ය සමිතියේ පෙළ ගැස්ම උනේ කොහොමද? ඔයාල මාතෘකාව ලිව්වනේ. ඔව් සාහිත්‍ය සමිතියක පෙළ ගැස්ම අපි ලියමුද? සාහිත්‍ය සමිතියක පෙළ ගැස්ම.
සාහිත්‍ය සමිතියක පෙළ ගැස්ම. ඔව්. මතකද දැන් මම කියපු ටික? මුලින්ම තිබුණේ පිළිගැ. ආ, very good. පිළිගැනීමේ කතාව. දෙවනියට තිබුණේ සමූහ ගීතය නේද? සමූහ ගීතය. තුන්වෙනුව තිබුණේ මාතෘකාවකට කතා කිරීම. ඔව්, මාතෘකාවකට අදාළව කතා කිරීම. හතරක තිබුණේ නාට්‍ය. නාට්‍යයක් ඉදිරිපත්. පස්වෙනුවට තිබුණේ ජනකවි. ජනකවි. හය අවසානයේද තිබුණේ ස්තුති කතාව. ස්තුති කතාව. කතාව. ස්තුති කතාව. ස්තුති කතා ඕන වැඩසටහන් පෙළ ගැස්ම නේද? සාහිත්‍ය සමිතියක පෙළ ගැස්ම නැත්නම් වැඩසටහන් පෙළ ගැස්ම. ඔව්, මෙතන චුට්ටක් ඔයාලා මගල ලියන්න වැඩසටහන් පෙළ ගැස්ම කියලා. සාහිත්‍ය සමිතියක වැඩසටහන් පෙළ ගැස්ම. මම දැන් ඇඩුනේ මොකද්ද කරන්න ඕන? මේක ලියන්න තියෙන්නේ. හොඳයි, සමිතියේ අර ටික මම WhatsApp එකට දාන්නම්. ඔයාලා ඒක අලවන්න, ඉතුරු ටික ඉඳ තියන්න පිටුවේ. හොඳේ, පිටුවේ ඉතුරු ටික ඇති වේවි. ඒක ඉඳ තියන්න. හොඳද? රයිට්, අපි යමු අලුත් පිටුවකට. ඔව්, අපි අලුත් පිටුවකට යමු. හරි, ඉක්මන් කරන්න. මාතෘකාවකට
අදාළව මාතෘකාවකට අදාළව වාක්‍ය ලියම් සර් මම ගදී අඩුනේ මොකක්ද හරි ඉඳ තියන්නේ කිව්වේ පුතේ මේ මේකේ සමිතියේ නේද සමිතියක් ගැන මේ කොටසක් තියෙනවා ඒක අලවන්න ඉඳ තියෙනවා පිටු භාගයක් තිබුණා නම් ඇති මෙන්න ඊළඟ මාතෘකාව මාතෘකාවකට අදාළව වාක්‍ය ලියමු මාතෘකාවකට අදාළව වාක්‍ය අලුත් පිටුවකද ලියන්න ඕන අලුත් පිටුවකද ලියන්න ඕන අලුත් පිටුවක් අලුත් මාතෘකාවක් නේ සමිතියට පිටුවක් විතර තියාවි නේද දැන් මේ ටික ලියලා ඉතුරු ටික සමිතියට හොඳයි දැන් අහගෙන ඉන්නකො මේ ඔක ලියන ගමන් අහගෙන ඉන්න මාතෘකාවකට අදාළව පුතේ වාක්‍ය ලියනකොට කොහොමද අපි තොරතුරු රැස් කරගන්නේ මේක හතර වසරදිත් ඔයාලා කතා කරලා තියෙන්නේ නේද එතකොට මාතෘකාවට අදාළව කියවන්න ඕන දැන් අපි හිතමු මගේ රට ගැන ලියන්න තියෙනවා නම් මගේ රට ශ්‍රී ලංකාව ගැන පොත්පත් කියවන්න වෙනවා නේද ඒ වගේම පුවත්පත් වල මාතෘකාවට අදාළ කොටස් කියවන්න ඕන නේ අන්තර්ජාලයෙන් තොරතුරු සොයාගෙන කියවන්න ඕන ඒ වගේම වැඩිහිටියන්ගෙන් උනත් අසා දැනගන්න පුළුවන් නේද ඉතින් මාතෘකාවකට අදාළව වාක්‍ය කියනකොට ඒක තමයි ක්‍රමේ නේද අපි මේ ඒගෙන දැනගෙන ඉන්න ඕන දැනගෙන ඉන්න නැතුව අපිට ලියන්න බෑනේ දැන් ඔයාලා ශිෂ්‍යත් විභාගයටත් මාතෘකාවක් දීලා ඒකට අනුව වාක්‍ය ලියන්න එනවනේ නේ වාක්‍ය ලියන්න එනවා ඒ එන වාක්‍ය ඔයාලා ලියන්න වෙන්නේ තමන්ගේ තිබෙන දැනුම යොදාගෙන ඒ දැනුම ගන්න නම් අපි මොකද කරන්න ඕන කියවීම ඉතාම වැදගත් නේද කියවන එක ඉතාම වැදගත් right ඉතින් ඒක තමයි ක්‍රමේ ඊට පස්සේ මාතෘකාවට අදාළව කරුණු අපි කොහොමද පුතේ මේ තෝරා බේරා ගන්න කොහොමද කියන එක ඉතාම වැදගත් නේද ඉතින් નિયમિત මාතෘකාවට අදාළව දැන් අර මම කිව්වාගේ පොත්පත් වල පුවත්පත් වල ඉන්ටර්නෙට් එකේ නේද ඒ තොරතුරු අපි සොයා ගන්න ඕන මුලින් ඊට පස්සේ අපි මේ තොරතුරු ඔක්කොම අරගෙන ඒවා හොඳට නැවත නැවත කියවන්න නේද අපි නැත්තා යාළුවෝ මට සාල්ව පේන්නේ ඔව් යාල් මොකද පුතේ සර් මට සාල්ව පේන්නේ මාව පේන්නේ පේනවා සර් ඔව් පේනවා සර් ඔව් දැන් අහගෙන ඉන්නකො දැන් ඊට පස්සේ මොකද කරන්නේ යාළුවොත් එක්ක පේන්නේ කළු පාටයි ඔව් යාළුවොත් එක්ක සාකච්ඡා කරනවා නේද පුතේ හරි වෙලා මදි ඊට පස්සේ ඒවා ඒ වාක්‍ය මේ ඔය ඊට පස්සේ වුණා දැන් අපි මොකද කරන්නේ මාතෘකාව ඒ තොරතුරු කොහොමද මා මේ වාක්‍ය වලට බොනු කරන්නේ නේද දැන් ඔන තොරතුරු සොයාගත්තනේ ඔයාලා ඊට පස්සේ වාක්‍ය වලට බොනු කරන්නේ කොහොමද ලියන්න ඕන වාක්‍ය පහක් නේ වාක්‍ය පහක් තමයි ලියන්න ඕන ඉතින් අපි හිතමු ඔන්න වාට ලැබුණු මාතෘකාව මේ මගේ අනාගත බලාපොරොත්තුව කියලා මාතෘකාවක් ලැබුණා මගේ අනාගත බලාපොරොත්තුව කියලා මාතෘකාව තමයි ඔන්න දැන් වාට ලැබුණයි කියලා හිතමු නේද ඒ ගැන ඔන්න ඔයාලා තොරතුරු එකතු කරනවා රැස් කරගන්නවා ඊට පස්සේ ඔන්න ලියන්න පටන් ගන්න නේද ඉතින් මේ පළවෙනි වාක්‍යයෙන් අපි ලියන්න ඕන බලාපොරොත්තුව කුමක්ද කියලා නේද අනිවාර්යයෙන්ම ඒක ලියන්න ඕ මගේ අනාගත බලාපොරොත්තුව ගැන ලියන්න ආවොත් පළවෙනි වාක්‍යෙම ලියන්න ඕනේ බලාපොරොත්තුව මොකක්ද කියලා ලියන්න නේද දෙවන තුන්වන හතරවන වාක්‍ය වලින් අපි මොකද කරන්නේ ඒ අනාගත බලාපොරොත්තුව සඳහා ඉටු කර ගැනීමට කල යුතු වැඩ ගැන ලියන්න පුළුවන් දෙවෙනි එකෙන් තුන්වෙනි එකෙන් හතරවෙනි එකෙන් නේද
අවසාන වාක්‍යයෙන් අපිට ලියන්න පුළුවන් මේ බලාපොරොත්තුව ඉටු කර ගැනීමෙන් රටට ලෝකයට නේද කරන දේ අපේක්ෂා කරන දේ ඒක මේ බලාපොරොත්තුව ඉටු කරගෙන මම මොකද්ද රට වෙනුවෙන් කරන්නේ අපේක්ෂා කරන දේ කියන්නේ තමන්ගේ බලාපොරොත්තුව නේද කරන සේවය ගැන ලියන්න පුළුවන් අපි හිතමු වෛද්‍යවරියක් වීම වෛද්‍යවරයෙක් වීම කියලා එතකොට ඔයාලා මොකද ලියන්නේ වෛද්‍යවරයෙක් වෙලා රටට කරන සේවය ගැන අපස්සන වාක්‍යයක් ලියන්න පුළුවන් තේරුණාද ඉතින් පුතේ ඒ වගේම අපි වාක්‍ය ලියනකොට මාතෘකාවට අදාළ වෙන්න ඕන නැතුව මේ මාතෘකාවට අදාළ නැතිව ලියලා අපිට වැඩක් නැහැ නේද වාක්‍ය විවිධ වෙන්න ඕන තේරුණාද පළවෙනි වාක්‍යෙම ලියපු දේ තුන්වෙනි වාක්‍යෙත් කියලා තියනනම් වැඩක් නැහැ එතකොට තුන්වෙනි වාක්‍යෙම වැඩක් නැති වෙනවා පැහැදිලිද එකම අදහස නැවත නැවත කියන්න ඕනේ නැහැ දැන් මගේ අනාගත බලාපොරොත්තුව වෛද්‍යවරයෙක් වීමයි ඒක නැවත නැවත කියන්න ඕනේ නැහැ නේද එකපාරක් කිව්ව නම් ඇති නේද ඒ වගේම උක්තාඛ්‍යාත සම්බන්ධය හරියන අපි කියන ව්‍යාකරණ මේ මම කිව්වොත් මී කියන්න අපි කිව්වොත් මූ කියන්න නේ ඒක වචන නම් ඊ බහුවචන නම් තී අතීත කාලයෙන් නම් යේ අනාගත මේ බහුවචන වලදී යෝය නේද ස්ත්‍රීලිංග නම් යාය නේ ඒ වගේ තියෙනවනේ අර ව්‍යාකරණ ටික නේද ඒ වගේ පුතේ අක්ෂර විඤ්ඤාසයේ නිවරද වෙනවා. ඉතින් ඔය අපි දැන් තුන වසරේදී හතර වසරේදී අසාලිවීම ලියලා 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 අක්ෂර විඤ්ඤාසය දැන් හදාගෙන තියෙන ඔයාලා අකුරු ලියනකොට මූර්ධජ ලයන්න දෙන්නේ. සංඤක අකුරු එනවද? නේ? මූර්ධජ සයන් එනවද? ඒව දැන් ඔයාලට ඉබේම හුරු වෙලා තියෙන්නේ. නේද? ඒක නිසා ඒවා ලේසි ලිඛිත භාෂාවෙන් ලියන්න ඕන පැහැදිලි අත්අකුරෙන් ලියන්න ඕන නේද නිවරදිව වචන වෙන් කරලා ලියන්න ඕන නේ අකුරු එකට එක ගෑවෙන්න බෑ ගෑවුනොත් ඔන්න වැරදි දානො පැහැදිලිද ඔන්න වචන ලියනකොට මතක තියාගන්න අකුරු එකට එක ගෑවෙන්න බෑ ගෑවුනොත් වැරදි සුදුසු විරාම ලකුණු ලියන්න ඕන සුදුසු විරාම ලකුණු ලියන්න ඕන තබන්න ඕන නේ ඒ ගැන අවබෝධයක් තියෙන්න ඕන. පැහැදිලිද? බලන්නකෝ ඉතින් මේ රචනාව ලියනකොට නේ ඔයාලා කරණ තියනවාද කියලා. දැන් හැබැයි මේ දේවල් ඔයාලා හොඳට පුරුදු වෙලා ඉන්නේ. චූටි චූටි අඩුපාඩු ඇති. ඔය මම කියපු ඒවත් එක්ක ඒ අඩුපාඩු ටිකත් අපි හදාගන්න. හොඳයි එහෙනම් අපි ලියමුද මාතෘකාවට. මෙන්න මම දෙනවා මාතෘකාව. මගේ අනාගත බලාපොරොත්තුව දැන් දැස ලියන්නේ ඔව් නැතුව සර් ඔබ ලියන්නේ මගේ අනාගත බලාපොරොත්තු වාක්‍ය කීයද කියන්න ඕනද? වාක්‍ය පහයි. වාක්‍ය පහයි. පළවෙනි වාක්‍යෙන් ලියන්නේ අනාගත බලාපොරොත්තුව කුමක්ද කියලා අලියන්න බල
සඳුපම මොකද ලිව්වේ? වාඩද ගල්ලන්න කැමර එක තියෙන මේ පැත්ත. දෙවනි එක වැරදි පුතේ. දෙවනි එක මකන්න. ඔව් දෙවනි වාක්‍ය ලියන්න ඕන. මොකද්ද? ඒ අනාගත බලාපොරොත්තුව සඳහා කළ යුතු වැඩක් ගැන ඕන ලියන්න. කර යුතු වැඩ. බලාපොරොත්තුව ඉටු කරගන්න මොකද්ද කරන්න ඕන වැඩ? ඉගෙන ගනිමු. ඉගෙන ගැනීම තමයි මේක වාක්‍යයක් විදිහට ලියන්න බෑ. දෙවන තුන්වන හතරවන වාක්‍ය වලින් ඒක ලියන්න ඕන. දෙවනි වාක්‍යෙනුත් ඒක එහෙම එකක් ලියන්න. තුන්වෙනි වාක්‍යෙනුත් එහෙම එකක් ලියන්න. හතරවෙනි වාක්‍ය වලින්ත් එහෙම එකක් ලියන්න. හරි මයික අප් පෙන්වන්නද? මේක බලන්න. දැක්කද මේ දෙවැනි වාක්‍ය දෙක තුන හතර වාක්‍ය මම මේ කොටු කරන ඒවා ලියලා තියෙන්නේ කොහමද? අනාගත බලාපොරොත්තු ඉටු කර ගැනීමට කරන දේවල් නේද? ඒ සඳහා මම දැන් සිතම හොඳින් ඉගෙන ගන්න. මම සෑම විටම පිළිවෙලකට වැඩ කිරි කරන්නට පුරුදු වෙමි. පොතපත කියවීමෙන් අවශ්‍ය දැනුම රැස් කර ගනිමි. මේ අනාගත බලාපොරොත්තුව ඉටු කර ගැනීමට කරන දේවල් එතන තියෙනවා. අවසානයේ බලන්න, අවසානයේ තියෙන පුතේ නේද? මම ගුරුවරයෙකු වී රටට වැඩදායක සේවයක් කරමි. දැන් මෙතන වාඩි පොළ මම වෛද්‍යවරියක වී රටට වැඩදායක සේවයක් කර නැත්නම් මම වෛද්‍යවරියක වී ලෙඩුන් සුවපත් කරමි නේද? හරිම සරල වාක්‍ය නේද මේ ලියලා තියෙන්නේ? අපි මහා ලොකු වාක්‍ය ලියන්න අවශ්‍ය නැහැ.
මම වලින් පටන්ගෙන මෙතන බලන්නකෝ මේ මෙතන අපි ඉතාම සරල උක්ත්‍යාඛ්‍යාත යක් තියෙන්නේ නේද පුතේ? මේ බලන්නකෝ මම වලින් පටන් අරන් තියෙන්නේ මියන්නේ අවසන් කරලා තියෙන්නේ. වරදින් නැහැ නේ කවදාවත්. මේ විදිහට වාක්‍ය ලියන පුරුදු වෙනවාම මම මි නේද? මෙතන මම නැතත් මේ මියන්නේ අවසන් කරලා. එයා මම ඉන්නවනේ. පොතපත කියවීමෙන් අවශ්‍ය දැනුම රස කර ගනිමි. සේවය කරමි. ඉගෙන ගනිමි. අකුරු එකක්වත් එකට එක ගාවලාද? නැහැ. ගාවල නැහැ. හොඳට පද බෙදලා මෙන්න මේ මෙතන බලන්නකෝ මේ මම කොටු කරන තැන. මෙන්න මෙතන සිටම මයන් ඇඩ් කළා. නේ? විටම දැක්කද? වී මෙතන වෙනම තියෙන්නේ මේ පද බෙදීමේ ඉතාම වැදගත් පොතපත එකට ලියලා තියෙන්නේ වැඩදායක එකට තියෙන්නේ පිළිවෙලකට නේද එක වචනයක් හරි මෙතෙන් පටන් ඔයාලා නේද රචනා ලියන විට ඔන්න මේ ක්‍රමය හොඳට කල්පනා කරන්න මේ විදිහට ලියන්න ඕන රයිට් ඔයාලට මම මාතෘකා ටිකක් දෙනවා රචනා ලියන්න වාක්‍ය පහ බැගින් ලියන්න ඕන ඒ ටික දානවද සර් ඔව් මම දාන්නම් සර් මම ඉවරයි පෙන්නන්නද හරි දැන් අපිට පොඩ්ඩක් වෙලා මදි ඒක නිසා මට ඕක